අයිබෝන් අද මම වීඩියෝ එකකින් ඔබ හමුවෙන්න කල්පනා කරේ. අද ලංකාවේ ශ්‍රේෂ්ඨ අධිකරණයේ සුවිශේෂී නඩුවක් තියෙනවා. මේ සුවිශේෂී නඩුවක් කියලා කියන්නේ හේතුව මෙවැනි නඩුකරයක් මීට කලින් ලංකා ඉතිහාසයේම කවදාවත් ඇවිල්ලා නැහැ උසාවියකට. ඉතින් මේ ශ්‍රේෂ්ඨ අධිකරණයේ තියෙන නඩුව තමයි අනිල් වික්‍රමසිංහට විරුද්ධව නාගානන්ද කොටුවක් මහත්මයා විසින් පවරන තියෙන නඩුව. මේ නඩුවේ රනිල් වික්‍රමසිංහත් ඒ වගේම මැතිවරණ කොමසාරිස්වරයාත් දෙන්නම චූත්‍යෝ හැටියට ඉන්නවා. මේ වගේ උත්තරකරුවන් හැටියට ඉන්නවා. ශ්‍රේෂ්ඨාධිකරණයේ අද උදේ මේ නඩුව ඇසීමට නියමිතයි. මෙම නඩුවේ තියෙන කාරණාව තමයි පසුගිය මහමැතිවරණයේදී රටේ ජනතාව කවුරුත් දන්නා කාරණාවක් තමයි එක්සත් ජාතික පක්ෂයට එකම ආසනයක්වත් හිමි වුණේ නැහැ. මැතිවරණින් ආසනයක්වත් හිමි නොවුණු එක්සත් ජාතික පක්ෂයට එකම එක ආසනයක් හිමි වුණා බෝනස් එකක් හැටියට දෙන ජාතික ලැයිස්තුවෙන්. එතකොට මැතිවරණයෙන් ප්‍රතික්ෂේප වුණාය කියලා කියන්නේ ජනතා පරමාධිපත්‍ය ජනතාව ව්‍යවස්ථාදායක සභාව තුළින් ව්‍යවස්ථාදායක මණ්ඩලය තුළින් ක්‍රියාත්මක කිරීම සඳහා නියෝජිතයන් එවනකොට එක්සත් ජාතික පක්ෂයෙන් කිසිම කෙනෙක් ඕනේ නැහැ කියන තැනටයි ජනතාව ආවේ. එතකොට ජනතාවට එක්සත් ජාතික පක්ෂයේ කිසිම නියෝජිතෙක් මහජන මන්ත්‍රී මණ්ඩලය තුළ සිටීමේ අවශ්‍යතාවක් තිබුණේ නැහැ. ඒ අනුව තමයි රනිල් වික්‍රමසිංහ ඇතුළු සියලුම දෙනා මහමැතිවරණයෙන් පරාජයට පත් වුණේ. එතකොට ඊට පස්සේ මැතිවරණයේදී ලැබෙන ඡන්දදායක ඡන්ද ප්‍රමාණය අනුව සෑම පක්ෂයකටම වගේ යම් ආසන ප්‍රමාණයක් හිමි කර දීම මැතිවරණයට සම්බන්ධ මේ ජාතික ලැයිස්තු සම්බන්ධ නීතිය තියෙනවා. ඒ අනුව එක ආසනයකට එක්සත් ජාතික පක්ෂය හිමිකම් ලබනවා. එම ආසනය සඳහා මන්ත්‍රීවරයෙක් තෝරා ගැනීමේදී මැතිවරණ නීතිය පැහැදිලිවම සඳහන් කරලා තියෙන කාරණාවක් තමයි මැතිවරණය පහුවෙලා දින 7ක් ඇතුළත එම පක්ෂයට ලැබෙන ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය ප්‍රමාණය කීයද කියලා මැතිවරණ කොමසාරිස්වරයා සෑම පක්ෂයකටම දන්වනවා. ඒ අනුව එම පක්ෂවල යුතුකම සහ වගකීම වන්නේ මැතිවරණ කොමසාරිස්වරයාට තම පක්ෂෙන් මහජන මන්ත්‍රී මණ්ඩලයට යන නියෝජිතයා කවුද කියලා දැනීම. නමුත් මහජන මන්ත්‍රී මණ්ඩලයට නියෝජිතයෙක් ගියාට එයා මහජනයාගේ නියෝජිතයෙක් නම් නෙවෙයි. එයා යන්නේ ජාතික ලැයිස්තුවෙන්. එතකොට මහජනයාගේ අයිතිවාසිකම් නියෝජනය කරන එහෙම නැත්නම් ජනතාවගේ ස්වාධිපත්‍ය වෙනුවෙන් කටයුතු කිරීම සඳහා නියෝජිතයෙක් හැටියට මහජන මන්ත්‍රී මණ්ඩලයේ කටයුතු කරන කෙනෙක් නෙවෙයි ජාතික ලැයිස්තුවෙන් යන තැනත්තා. ජාතික ලැයිස්තුවෙන් කෙනෙක් ගන්නේ මොකටද කියන එක ජාතික ලැයිස්තුව නිර්මාණයේදීම කියලා තියෙනවා. රටේ ඉන්න යම් ශේස්ත්‍රයන්හි වැදගත් කෙනෙක් ඒ ශේස්ත්‍රයන්ට සේවයක් කරපු ඒ ශේස්ත්‍රයන්හි දැනුමක් තියෙන එහෙම විවිධ ශේස්ත්‍රවලට අයිති අය ගැනීම සඳහායි මේක නිර්මාණයේදී මේක පරමාර්ථය ඉදිරිපත් කිරීමේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ. නමුත් මේක ඇබියුස් කරනවා. මේක මේ ආකාරයෙන් නෙමෙයි කටයුතු කරන්නේ. තම තමන්ගේ හිතවතුන් මේක ඇතුළෙන් මේ පාර්ලිමේන්තුවට යවපු තමයි මෙතෙක් කාලයක් කෙරුණේ. ඉතින් හුඟක් වෙලාවල් වලට මේක සිද්ධ වුණා. මේ සිදුවීම අද ඊයේ නෙවෙයි, එදා පටන්ම සිදුවීමෙන් පැවතුණු මේකමයි. ඉතින් ඒ අනුව ඇතැම් වෙලාවල් වලට යම් යම් විෂයන්හි දක්ෂයෝ පත්තුණු බව ඇත්ත. නමුත් වැඩි දෙනෙක් පත්තුනේ පක්ෂයට යම් යම් ආකාරයෙන් උදව්පදව් කරපු කට්ටිය, යම් යම් ප්‍රදේශයන්හි යම් යම් කුලවලට අය නියෝජනය කිරීම සඳහා කට්ටිය මේකට යොදාගෙන තමන්ගේ බලවතුන් හැටියට ඒ අය පුම්බල තියන්නේ එයාගේ සහයෝගය ඉදිරියට ගැනීම සඳහා මේ ලැයිස්තුව ප්‍රයෝජනට ගැනීම තමයි දක්නට ලැබුණේ. ඉතින් මේ එක්සත් ජාතික පක්ෂය කියන එකත් එහෙමයි, කොයි පක්ෂෙත් ওই විදිහම තමයි කටයුතු කරේ. දැන් මෙතෙන්දි රනිල් වික්‍රමසිංහ කියන පුද්ගලයා දින 7ක් ඇතුළත මැතිවරණ කොමසාරිස්වරයාට මේ පක්ෂෙන් දන්න තමන්ගේ නියෝජිතයා කවුද කියලා දන්නාන කියලා දන්නවල තිබුණත් රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවට යන්නේ මාස 9ක් විතර ගියාට පස්සේ. එතකොට දැන් ප්‍රශ්නේ තියෙන්නේ මාස 9ක් විතර ගියාට පස්සේ පාර්ලිමේන්තුවට යෑමේදී මාස 9ක් තරම් කාල පරිච්ඡේදයක් එයා හිටියේ නැහැ කියලා එක්සත් ජාතික පක්ෂයට අවාසියක් උනේවත් නැහැ. එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ මිනිසුන්ගේ අයිතිවාසිකම් පාර්ලිමේන්තුවේ නියෝජනය උනේ නැහැ කියලා එහෙම ගැටලුවක් මතුනේත් නැහැ. ඔය කිසිම දෙයක් වෙලා නැහැ. ඉතින් ඒ අතින් බැලුවම මේ නීතිය, මැතිවරණ නීතිය තියෙනවා පැහැදිලි වශයෙන්ම දින 7ක් ඇතුළත දැනුම් දෙන්න ඕන කියලා. මේක රනිල් වික්‍රමසිංහත් ওই රතන හාමුදුරු කියන එකත් දෙන්නම කරලා මේ ආකාරයෙන් මේ කටයුතු කරලා පාර්ලිමේන්තුවට ගියේ කාලෙකට පස්සේ. ඉතින් මේ නිසා මෙතන තියෙන්නේ මේ නීතිය
ක්‍රියාත්මක වීම සඳහා තියෙන නීතියක්ද එහෙම නැත්නම් නීති පොතේ තියෙන නිකන් පොතට විතරක් සීමා වුණු නීතියක්ද කියන ප්‍රශ්නේ තමයි මතුවේ තියෙන්නේ. දැන් මේ මෙයන් පත්වීමට අභියෝග කරලා මේ නඩුව පවරලා තියෙන නාගානන්ද කොට්ටක්කු මහත්මයා මෙහිදී රණවීර වික්‍රමසිංහට උත්තර බඳින්න සිද්ධ වෙලා තියෙනවා. දැන් හෙට වෙනකොට හෙට නෙවෙයි කනගාටුයි අද වෙනකොට මෙම නඩුව විභාගයට ගැනීමට නියමිතයි. අද මේ සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කළා රණිල් වික්‍රමසිංහගේ නීතිඥයෙක් ඇවිල්ලා මේකට උත්තර බඳලා මේක ඒ ගැන වැඩි විස්තර උසාවියේදී සපෝට් කරනවා අද මේ මේ රණිල් වික්‍රමසිංහගේ සීට් එක බේරා ගැනීම සඳහා. හරි, නමුත් අපි සඳහන් කළ අපි දැනගත යුතු මූලික කාරණාව තමයි මේ නීතිය සම්බන්ධයෙන් අධිකරණය දක්වන මතය කුමක්ද. මොකද මේ දවස්වල මේ නීති රීති පිළිබඳව විශේෂ ඇල්මක් විශේෂ උනන්දුවක් රටේ ජනතාව දක්වන ඒ වගේම ජාත්‍යන්තර ප්‍රදාව ජාත්‍යන්තර නීති ප්‍රදාව ජාත්‍යන්තර මේ විවිධ ආයතන ලංකාවේ පවතින සත්‍ය පිළිබඳ ලංකාවේ නීති ආධිපත්‍ය පිළිබඳව ලංකාවේ අධිකරණ දක්වන උනන්දුව මොන ආකාරයේද අධිකරණයේ ආකල්පය මොකක්ද කියන එක පිළිබඳව ජාත්‍යන්තර වශයෙන් විශාල ආයතන සංඛ්‍යාවක් පුද්ගලින් සංඛ්‍යාවක් බලාගෙන ඉන්න අවස්ථාවක් අද. ඉතින් මෙහිදී මෙම නීතිය පොතට විතරක් සීමා වෙලා තියෙනවා නම් දින 7ක් ඇතුළත මේ දන්වන්නේ කියලා මේ නීතිය එහෙම පොතේ විතරක් තියෙන එකක් නම් මේක නීතියක් වෙන්න බෑ. ඉතින් නීතිය හැටියට පිළි අරගෙන ඒක ක්‍රියාත්මක කරනවද නැද්ද කියන එක බැලීම සම්බන්ධයෙන් මේ වගේ නඩුකරයක් මත උනාට පස්සේ ශ්‍රේෂ්ඨ අධිකරණය විශේෂයෙන් තමන්ගේ අධිකරණ බලය පාවිච්චි කරලා මෙම නීතිය ක්‍රියාත්මක වෙලා තියෙනවද වෙලා නැද්ද වෙලා නැත්තං මේ සම්බන්ධයෙන් ගත යුතු පියවර කුමක්ද කියන එක අද දින ශ්‍රේෂ්ඨ අධිකරණයේ තීන්දුවක් දෙන්න වෙනවා. සමහරවිට අද දින තීන්දුවක් නොදෙන්න පුළුවන්. නමුත් අද දින මේ පිළිබඳ ශ්‍රේෂ්ඨ අධිකරණය මේ පිළිබඳ යම් වැටහීමකට එන්න ඕන ඇවිල්ලා මේ පිළිබඳ තීන්දුව ප්‍රකාශයට පත් කරන්න ඕනේ හැකි ඉක්මනින්. මොකද ජනතාව බලාගෙන ඉන්නවා මේ රනිල් වික්‍රමසිංහ කියන මිනිසයා අධිකරණයට ඇවිල්ලා ඉවර වෙලා මොන වගේ බොරුවක් දැන් මේ කියන්නද සූදානම් වෙන්නේ කියලා මේ ප්‍රමාදය සම්බන්ධයෙන්. මේ ප්‍රමාදය කියන එක ඒක සාධාරණ ප්‍රමාදයක්. එහෙම නැත්නම් ඒක ප්‍රමාදයේ වීමෙන් සකාටවත් පාඩුවක් වුණේ නැහැ. මේ විවිධ කතන්දර කියන්න පුළුවන්. මේවට එන්නේ ලොකු ගණන් අරගෙන ලොකු නීතිඥවරු එන්නේ. ඇවිල්ලි වර වෙලා ඉතින් මොකක් හරි සට කපට කතාවක් කියලා ඉවරලා අධිකරණය නොමග යවලා තමන්ට පක්ෂ තීන්දුවක් ගන්න උත්සාහකයේ දෙන්න පුළුවන්. ඒ කොහොම ගත්තත් රටේ ජනතාව දන්නෝ මේ කරපු වැඩේ වැරදි කියන එක. මේ දින 7කට පස්සේ මේ දින 9කට පස්සේ sorry දින 9ක් නෙමෙයි මාස 9කට පස්සේ පාර්ලිමේන්තුවට ඒම රටේ පවතින නීතියට පටහැනි බව. මේ එහෙමනම් මේ ඔහුගේ මේ පාර්ලිමේන්තු ආගමනය නීති විරෝධී, ඔහුගේ mantri කම ඒ නිසා අහෝසි විය යුතුයි. මේක තමයි සාමාන්‍යයෙන් නීති පිළිබඳව ඉතාම පුංචි දැනුමක් තියෙන කෙනෙක් උවත් තේරුම් ගන්නා කාරණය තේරුම්ගෙන තියෙන කාරණාව. මෙය ශ්‍රේෂ්ඨ අධිකරණය විසින් මම විශ්වාස කරනවා මේ ආකාරයට තේරුම් ගනීවි කියලා. මීට වඩා වෙනස් ආකාරයට තේරුම් ගත්තොත් රටේ ජනතාවත් ලෝක ප්‍රජාවත් ලෝකයේ විවිධ රටවල් වල නීති ශාස්ත්‍රයේ නියැලෙන ප්‍රජාවත් විවිධ ආයතනත් මේ පිළිබඳ ශ්‍රේෂ්ඨ අධිකරණය විසින් දක්වන මතය මොකක්ද කියන එක පිළිබඳව ඉතාම විමසිලින් බලාගෙන ඉන්නවා. මේක ලංකාවේ නීතිය ආධිපත්‍ය ක්‍රියාත්මක වීම පිළිබඳව ඉතාම වැදගත් නඩුවක් වන බව මගේ විශ්වාසයයි. අපි බලමු තව පැය කීපයක් ඇතුළත මේක කොහොමද දිගහැරෙන්නේ කියලා. මේ සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන විවිධ කණ්ඩායම් දැනටවත් මං හිතන හැටියට බලාගෙන ඉන්නවා අද දවසේ රනිල් වික්‍රමසිංහගේ දේශපාලන අනාගතය. මේ අද තවත් ඉදිරියට යනවද එහෙම නැත්නම් මෙතරින් උදුරලා වීසි කළ දානවද කුණු කූඩේට කියන එක පිළිබඳව අවධානයෙන් ඉන්නවා. අපි බලමු මොකද වෙන්නේ යන්නේ කියලා. මම හිතන ආකාරයට මෙම නීතියක් නම් මේක ක්‍රියාත්මක විය යුතුයි. අධිකරණය විසින් ඔහුගේ පත්වීම අවලංකර යුතුයි කියන එකයි මගේ මතය. ස්තුතියි ඔබ සැමට.